ගොඩක් අය මාව දැනගත්තේ මේ මම ක්‍රීඩා කරේ පුරණෑගල මලීදීවෙන් කියලා. නමුත් මං ඊට කලින් පාසල් දෙකකට මේ පාසල් ගිහිල්ලා තියෙනවා. මගේ මුල්ම පාසල තමයි පොල්ගහවෙල ශාන්ත බර්නාදෙත් කියන කනිෂ්ඨ විද්‍යාලය. ඊට පස්සේ තමයි 6 වසරෙන් වගේ මං නාරම්මල මෛරපාදී විද්‍යාලයට සම්බන්ධ වුණා. ඉතින් ඒදී තමයි ඇත්තටම මම මුලින්ම ක්‍රිකට් කියන එක ඉගෙන ගත්තේ. හේතුව ඇවිල්ලා මට ලොකු ආසාවක් තිබුණා මේ ක්‍රිකට් ක්‍රීඩාව සෙල්ලම් කරන්න. මොකද ඒ ආසාවට පළවෙනි හේතුව තමයි අපි ගොඩක් වෙලාවට මේ අපි ටීවී එකේ දකිනවා අපේ ක්‍රීඩකයෝ සෙල්ලම් කරනවා. ඉතින් මම ඒ තිබුණ ආසාව තමයි මුලින්ම මේ ක්‍රිකට් ක්‍රීඩා කරන්න ඕනේ කියන මට ඉස්සෙල්ලාම ආසාව. ඉතින් ඒදී විශේෂයෙන් මතක් කරන්නේ මගේ මුල්ම පුහුණුකරු. ඔහුගේ නම ලාල් දිනපූර්ණ. ඉතින් මම අවුරුදු දෙකක් විතර තමයි නාරම්මල මෛරපාදයේ ක්‍රීඩාවට සම්බන්ධ වුණේ ක්‍රිකට් ක්‍රීඩාවට. මුලින් පෙන්වුවේ විශේෂයෙන් සුදු පන්දුවක්. ඒ කියන්නේ එක් දින තරඟවලට 20x20 තරඟවලට සහභාගි කරගන්න පන්දුවක්. ඉතින් මට දෙන්න රතු පන්දුවක්. මේක තමයි අපි විශේෂයෙන් පාවිච්චි කරන්නේ ටෙස්ට් තරඟයකට. ඒ කියන්නේ සමහරට 10 දින තරඟවලට, 3 දින තරඟවලට, ඊට අමතරව ටෙස්ට් තරඟවලට. විශේෂයෙන්ම කියන්නේ මේ ඇඟිලි පහෙන් ඇඟිලි තුනක් තමයි පන්දුවේ යැවීමට. ඒ කියන්නේ ගොඩාක්ම මේ පන්දුව ළඟින්ම වගේ තියෙන විශේෂයෙන් මැද ඇඟිල්ලත්, දබර ඇඟිල්ලත්, පාපට ඇඟිල්ලත්. ඉතින් අනිත් ඇඟිලි දෙකත් සුළඟ ඇඟිල්ල සහ මැද ඇඟිල්ලත් එකතු වෙනවා. ඉතින් මේ ඇඟිලි තුනෙන් තමයි වැඩිපුරම පන්දුව දඟ කවන්න උදව් වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඇඟිලි තියෙන්නේ පන්දු යවන අවස්ථාවේ. ඉතින් මම හිතන්නේ පන්දු දෙකේ වෙනස, පාටවල් දෙකක් වුණාට පන්දු දෙකේ වෙනසක් තිබුණාට ග්‍රිප් එක පන්දු දෙකටම එකම ග්‍රිප් එක තමයි පාවිච්චි කරන්න ඕනේ. එනම් dialogguru.lk හරහා මාත් එක්ක සම්බන්ධ වූ හැමෝටම සුබ දවසක්.